ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස කාලයත් මුදලත් ඉතිරි කරගන්න ලේසි ඕනෑම ATM එකට යන්න ලංකපේ නිමල් සිරිපල්ද සිල්වා මහතාටත් වැඩ බලන ලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතාටත් කටයුතු කරගෙන යාමට බාධා නොකරන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා අද කොළඹ දිසා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කෙරුණා. පෙත්සම ගොනු කළේ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයායි. අවිජයදාස රාජපක්ෂ මහතාට පක්ෂයේ නව සභාපතිවරයා ලෙසත් කීර්ති උඩවත්ත මහතාට වැඩ බලන ලේකම්වරයා ලෙසත් කටයුතු කිරීමට බාධා නොකරන ලෙස ඊයේ කඩුවෙල දිසා අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති පසුබිමක අද මෙම ඉල්ලීම ඉදිරිපත් වී තිබුණා. කොළඹ ප්‍රධාන දිසා වෙනිසුර සඳුන් වෙතාණගේ මහතා හමුවේ දුමින්ද දිසානායක මහතාගේ පෙත්සම විමසා බැලූ අවස්ථාවේ දෙපාර්ශවයෙන්ම නීතිඥවරුන් පැමිණ කරුණු ඉදිරිපත් කළා. විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව මෙම වර්ණ නියෝගය ඉල්ලා සිටි අතර සරත් ඒකනායක, විජයදාස රාජපක්ෂ, කීර්ති උඩවත්ත, නිමල් සිරිපාලද සිල්වා සහ මහින්ද අමරවිර යන මහත්වරුන් පෙත්සමෙන් වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. දුමින්ද දිසානායක මහතාගේ පෙත්සමේ සඳහන් වන්නේ පසුගිය 12 වැනිදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ රැස්වීමක් ලෙස හුවා දක්වන ලද රැස්වීමකදී පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා පත් කරගෙන තිබුණද එම රැස්වීම නිත්‍යානුකූල සහ වළංගු රැස්වීමක් විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මූලික විරෝධතා ඉදිරිපත් කරමින් පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට අවසර ලබා නොදෙන ලෙස ඉල්ලා සිටියා. පෙත්සම් කර පාර්ශවයේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දන ජයසුන්දර මහතා තර්ක කළේ පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට අවසර දිය යුතු බවයි. පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට අවසර දෙන්නේද නැද්ද යන නියෝගය හෙට නිකුත් කරන බව දෙපාර්ශවයේ කරුණු සලකා බලමින් දිසා විනිසුරුවරයා දැනුම් දුන්නා.